චම මෙවර අයවැය පිළිබඳව ඔබටත් අදහසක් ඇති ආර්ථික විද්‍යා පිළිබඳව මහාචාර්වරයෙක් විදිහට ඔබතුමන්ගේ මොකක්ද මේ සමස්ත දැක්ම කුමක්ද මෙවර අයවැය පිළිබඳව අය පිළිබඳ අපි කතා කරනකොට දැ අපි දන්න දැන් ශ්‍රී ලංකාවිද දහනමය වෙනකොටට අපේ ක්තරාමට්ටඋමට රට තිබ්බා හැබැයි දෙදා ශිස්්‍ය වෙනකොට කොවිද දෙකත්ෙක් අපේ ආර්ථිකය සම්පර්ණයම බිඳ වැටුණ. ප්‍රධාන වයෙන් අපි කතාකරොත්තහෙම අප සංචාර කර්මාන්තය බිඳවැටන මක දැන් අපි දන්නවා දැ සංචාර කර්මාන්ත කියලා කියන්නේ ඕනෑම රටක වර්ධනය ඉන්ජිම කියලතම අපි සලකන්නේ. එතු දැන් වර්ධනය ඉංජිම බිඳ වැටුට පස්සේ ඇතරම ආර්ථික සම්පර්ණය බි ටෙනවා. දැන් ඉළඟට උනේමකක් ද කොවි් දෙක නිසා රට වහල දැම්වා. එත රට වසීම නිසා කුඩා හා මධ්‍යෙන් පරිමාණ කර්මාත බිඳ වැටුණා. ඊට පස්සේ විදේශ රැකයා ගත්තහම, අපේ විශාල වස්යෙන් අපි මැද පිරදිකට අප ගහසේවය ඇතුළු විශාල රැකයා සඳ විිශල් ප්‍රමාණක් යනව තේකුල් ලගින් අපිට ලැබුණවාදායමත් නැතිවෙලා ගිය. එතකොට ඒක්කම අපට වෙච්චිදේ තමයි ප්‍රධහන වයෙන් අපිට ගෑස් විදුලිය ඉරසේ ප්‍රවාහනය සියල්ලම ඇතරම් ි වැටුනා ඇතකට ඒ එකක තුලින් මකද වුණ ශහල වවසින් සේවාභියුක්ය වැඩි වුණා. අනිත්්‍යක තමයි ඩන් අපේ අපනයන කර්මාතයත් බිඳ වැටුන මකද ප්‍රවාහණය දුරල්වීමත් එක්ක තමයි අපනෑන කර්මාන්තය බිදවැටනා ඒවාගේ විදේශ රටවලත් ආර්ථික බිඳවැටු නිසාකො විද්ක නිසා අපේ අපනයන සඳහති ඉල්ලම් පුුවන්තරන්දුරට අඩුනාා හිත ඒක තුලින් අපිටවනකද අපනනආදායම අඩුුණ. ල්ළඟට අපිට වේ මයිද අපි විාලවාසසිෙන් අපි ආනානයන මතරඳා පව්ති ආර්ථිකයක් තියෙන්නේෙ. එතුො ආනායන බහන්්ඩ විදේශවල වැඩිවෙනකොට අපේ රටෙත් ආනායින බහන්්ඩ විශල්වාසේ මිල වැඩි වුනා. එත මේකතොරින් ඇතරම මිනිස්සුන්ඩ විාල පීඩනයකටලක්වෙන්න පටන් ගත්තා. ඉති ඒ අවස්ථාවේ ද මේ අයවැදිහා බල්නකොට මන්දැක ලතියන සංචාරකර්මාන්තය සඳහා විශාල මුදලක් පෙන්කරල තිෙන මක දැන් අපිට සංචාරකර්මාන්තය දීනු කරගඩ පුළුවන්නම් මංහිතන්නේ ඒ තුලින් අපි ආර්ථික දීනු කරගන්න හැකියාව ලැබෙනවා. අනිතේ ගත්තහම දැන් අධ්‍යාපනය සඳහත් විශාල මුදලක් පෙන්කරලා තියෙනවා දැන්ඒේ තියෙන එකක් තමයි ග්‍රාමීය පාසැල් දාහකට අන්තර්ජාල පහසුකන් දීම සඳහා මුදල් පෙන්කරලා තියෙනවා කියන එක. දැන් අපි දන්නවා දැම ඇතකාලිමෝයේ ග්‍රාමීර් ප්‍රදේශවල යන්නකොට දැක්ක එකක් තමයි විාල පසිෙන් ඇතටම උග ඉග ගණඩපුුවන් සිිෂ්‍යෝ ඉන්නවා. දූදරුවෝ ඉන්නවා. හැබැ ඒගොලන්ට අවශ්‍ය පහසුකන්නේ. ස්කෝල තියෙනවා එට අධ්‍යාපනය ලබාදීම සඳහා අවශ්‍ය ගුරුවරු දකින්න ලැබෙන්නේ. එතොත් දැන් අ තියනෙක් තමයි දැක්ටියෂන් ලාස එක ගිය නැත්තං ඒගොල්ලන්ට තමන්ගේ විභාග පාස්කරකන්න හැකියාවක් නෑ. අපි කියන්නේෙදැ අන්තර්ජාල පහසුවන් ලබාදීම තුළින්. ඒ ශිෂ්‍යන්ට අන්තර්ජාලයට ගිල්ල ඉගෙන ගැනීම පහසකමක් ලැබෙනවා. මොකද සමහර විෂයන්තිනව සමහර බඩහටහන් යෙනවා ඇත්තරම ඒකරුට ශිෂ්‍යියන්ට දැනම ලබාගන්නඩ පුළුවන් අස්ථ ලබාගන්නඩ පුළුවන් අන්තර්ජාලයේ සැරි සැරීම තුළින්. අනිත්තක තමයිත අපි ගෝලියය කරනයට යටත්තිච්චි ලෝකයේ ක පීඉන්නේ. එතට ගෝලිය ආර්ථිකයත් තුළ අප අන්තර්ජාල පහසකන්න නැත්තන් අපේ රට තනි වෙනවා. එතකොට මංහිතන්නේ ඒනිසා මංහිතැන මේ අයවයතුනින් අන්තර්ජාල පහසකන් දීමට කටයුතු කිරීමත් ඉතා වැදගත්තෙනවා. අනිත්තක තමයි දැන් තරුණ පරම්පරාව ගෙන ගත්තුත් එහෙම දැන් අපි විදේශ රැකියාවලට පුළුවන්තරන් අපයවන්නේ නොපුහුණු සේවකෝ. හැබැයි අපිට පුහුණු සේවකෝ යවන්න පුළුවන්න්නං අපිට විට වඩා විශාල මුදලක් ලබාගන්න හැකියාවල බෙනවා විදේශ රැකියාවලින්. අනිතක්ක තමයි දැන්න පුහුණු සේවකෝ ගාට පසේ විධ තාරන පීනට ලක්වවා හැබැ පුහුණු සේවිකෝ ගහම ඒවාගේ තත්වයක්ක උදාාව න්නේ නෑ. මොකද අපිට නවීනේ අන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තමයි බොහෝ ොහෝ ගුහැන් වල කටියව සිද්ධ වෙන්නේ. එතකට ඒ පිළිබඳ අපිට අවබෝධයක් තරණු පරමට ලබා දෙන්න පුළුවන්න්න අනිත්්‍යක විධ රැකියාවට පුහුණු කරලා අපිට එවන්න පුොළුවන්න ඒවාගේ අවස්ථාවට මංහිතන්නේ තරණ සේවා සභාවය. දියුණු කිරීම සඳහාමංහිතන මුදලක් පෙන්කරලා තියෙනවා ඒත් ඉතා වැදගත් කියලමං හිතන මොකද ඉදශන වසේ හත්තේ හත්තෙන් පස්සේ තමයි ශ්‍රී ලංකාවේ තරන්න සේවා සභාව කියනක පිහිටවේ මොකද ඉතරනැදී වැඩිය අ වධානය කොම් කරලා තියෙන තරර්ුණයන් සඳහා. අනිත්්‍යක තමයි දැන්ර ස්ත්‍රී ව්‍යෝසාහිකයන් සඳහත් එක්තර අවදධානය කුම් කරලා තින මොකදැ අපි ගත්තු තේම නෑ ලංකාව ්‍යසායකය ගත්තු තේම ජනගහනින් සයට දෙකක් විතරෙන්නේ. හැබැ අපි දන්න තායිලන්තිය කාම්බෝජවාගේ ටටවල් ගත්තහම සයට දහටක් විස්සක් ඊට වැඩි ප්‍රමාණයක් ව්‍යවසායක වන්නවා. දැ ඕනෑම රටක විවසායක වැඩි වෙනවකි ලැකැන ඒ රටේ ආර්තික සංවදධනේ ඉහල්ට ගෙනියන්ද හැකියාවක් ලැබෙනවා. එත දැම් ස්ත්‍රී ව්‍යවසායකයන් දියුණු කිරීම සඳහා රජය මංහිතන්නේ නයි පහසුගන් ලබා දීම සඳහත් කටයුතු කර ලතිෙන ඉතින් ඒවාක් දේවල් මංහිතන්නේ හොඳයි කියන එක තම මගේනං අදහස, ද අප ත් විද්‍යාප පැත්තෙන් බල හම රට කාාතික සංවදධනයට රජයේ විශාල කාරිභාරයක් හිටු කරන්න ඕන මද රජේ කාරීභාරයක් හිටුකරේ නැත්තං මහිතන්නේ රටේ ආර්ථික සංවත්ධන වේකවත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අනික තමයි දැන් අපි රට දැන් අවුරුදු දෙක තුනක් විඳ වැටි ලතියෙන්නේ. ඉතින් ඒ ආර්ථික අපිට යතාත්වයට පත්කරගන්නඩ ඕන්නම්. අපිට මේ අයිබයේ කියන යෝජනාවන් අපට ක්‍රියාත්ම කරන්න හැකියාව ලැබුණොත් මගහිතන ආර්ථික හෙ මටබොට ගන්නඩ පුුවන් කියෙනෙක තමයි මගේ අදහස. ාරදම දන්ි ගත්තුත් ඕනෑම වර්ෂයක අයවයක් ඉදිරිපත්වන හමහි සාධනී ලක්ෂ ඕනෑතරන් තිබෙනවා දැ මෙමර වැත් බුතුමන් කිය පරිදි සාධනී ලක්ෂණ තිබෙනව න දැන් මෙච්්‍ර කල්ලේ තිවිිච සාධනය යෝජන හරියට ක්‍රියාත් කකුණ හට මෙමත්වකට පත්වේ නැනි මහාචරිතමන වන්නේ එක තම ඒක තමයි මාර් දකින දේමක න්න ඕනැන් අයවායි යෝජන අපිට ඉදිරිපත් කරන්න පුලන් එක හරි සුන්දර ලියවෙල්ලක්. හැබයි ඒ ක්‍රියාත්ම කිරීමේ වගකීමතියන්නේ රාජ්‍ය සේවකයාට ත රාජ්‍ය සේවකෑයක ක්‍රියාත්ම කරන්නං රජයට අර්මුණක්තිීන් දොන මේක හොය ලබලන්න්න. මක එකක අධීක්ෂය කරන්නද රාජ බලාපරෘක්තින්මකද ඊලං අවුදු පහහි කොහොමද බල තෙන්ෙේ පොපිියවල දේවල් තමයි කරන්ඩියන්නේ. හැබැයි රටකට වැදගත්තින්නේ. ඔය අයබයි යෝජනා කරන සීලම දේවල් ඇතර්ම ක්‍රියාත්ම කරලා. රට ස්ථාවර ආර්ථකයට අපට ගුුණාකන්ට හැකියාවක් ලැබෙනවන මංගහිතන්නේ ඔය මතෙක් කල් ඉදිරිපත්ති අයවැයවෙල වෙලාත් තියෙන්නේ එක තමයි අයවැ යෝජනා හොඳයි ඒ්ව එනවා හැබැයි ඒව ටික කාලයක් ැනකොට අමත වෙලා යන්නවා ඇතකොට මහාජනතාවටත්තේකාමතක වෙනවා රාජ්‍යසේවිකටත් තමත වෙනවා. අවසානිවෙන්නේ චන්දෙ ිටව වෙනට මොනව හරි කරලා මිනිස්සු පැවටීමේ ප්‍රියාමාර්ගයක් ඇති කරගන්නවා. ඉති එහෙම නොවී මන කියන්නේ මේ අයවැයි යෝජනා කරලා තියනෙව්වා ්‍රියත්ම කරන්නුව අනිත්තක මයි රාජ්‍ය සේවයකට වගකි මක්තියවා තමන්ගේ කොන්ද කෙලින්තියාගෙන යයව යෝජන ක්‍රියාත්ම කරනක එකන්නේ අපි දන්න දේශපාලනඥා කලලා කියන්න අවරුදු පහකට බලේටගෙනගෙනෙ මඟ යාටම රට දියනුර නැත් එයාබලා පොරත් ළං වදදු පයේද. ඒ එෙ ොම දෙදෙක් හැබයි රාජ්‍ය සේවකයටට අවුදදුති හතලයක් මේ රජ වැඩ කරගෙනයනොටයට වගකීමක්තියෙනවා මකද මහජනතාවගේ බදුමුදලින් තමයිඉගුල යපෙන්නේ එත ේගලට මභාජනයට සේවය කිරීම වගකීමක්තියෙනවා ඒසා රාජ්‍ය සේවකයාගේ තමයි ප්‍රධානවකීම තියන්නේ මේ අයවැයි යෝජන ්‍රියත්ම කිරීම. ඉතින් න අපි දන්න දැන් ඉදාශනවසි හතලි සටේ ඉනම් මේ වෙනකං අය ඉදිරිපත්වන හැබැයි ටික කාලයක් නවට ඒවා අමත කරලා බිනත් පොපිවුල එවවා තම ඉගොල්ලො කරලා තියෙන්නේ ඉතින් ම නං කියන්න මේ අවස්ථාව දි හැරි දැන් අපි රට බැටි ලතියෙන්නේ මේ රට වැටිල තියන අවස්ථාව දි මේටිකාරිය අපි ක්‍රියාත්ම වුණු කොරුත් මංගහිතන්නේ අපේ රට විශල වසයෙන් ප්‍රපාතියකට වැටවෙනවා ඒක ප්‍රධානවක්කීම තියන්නේ රාජ්‍ය සේවකයාට නැත රාජ්‍ය නිලධාරයට ඔ මාතර්මයි දැන්වා මේ දක්වා ඉදිරිපත්වෙච් අයවැය තුළදී අපි දකින විශේෂ වැඩි වැදගත්කමක් යොදනවා ජාතිකාරක්ෂාවට නමුත් මේවරේ පොඩ්ඩක් විතැන් වෙලා තිබෙනවා මේ සමජාරක්ෂණය වෙනුවෙන්. ඇයිඒ. ඕ එකට හිත්තුවතම ැ විදස් ධහනම කොවිඩ් එකත් එක විස්සවෙනකොට අප ප්‍රානසිෙන් කුඩා හමද්‍යින් පරිමාණ කර්මාට බිඳ වැටනා. එතොට සංචාරකර්මාය බිද වැටුනා. එතර බිදේශරැකයා බිඳවැටනා. තින් ඒක උන්නමක්ද පහල පන්ති අඇ තමයි වැඩි ප්‍රමාණයක් සේවානයුත්තවෙලා ඉන්න. එතොද මේගොල්ලො තමයි ඇත්තරම ශ්‍රී ලංකාවේ දළදේශන නිෂ්පාධීතයට විශාල දායකත්වය ලබා දෙන්නේ. එතොද ඒගොල්ල ගෙනපි අවධාන යොම නොකරොත් පෙන්නේමකක්ද රටේ නිෂ්පාදනට හවල් කරගන්න කෙනෙක් නැතිබෙනවා. එති ඒක නිසා තමයි මංහිතන මේ සුභසාධනය පැත්තට වැඩි අවධාන යොම් කරලා තියෙන්නේෙ මක ඇත්තරම සුභසාධනය කියනකට පෝෂණය කියනක ඉතා වැදගත්වෙන දැන් රටේ මන්ද පෝචණය තියෙනවන අපේ සේවා නියුක්ත වෙලා ඉන්නට තමන්ගේ නිෂ්පාදනය හරියට කරගන්න බැඩිබෙනවා. එතො ොකදවෙන්නන්නේ අපේ ශ්‍රම පලදායිතාවේ අඩුවෙනවා. ඉති ඒක නිසා තමයි මදකලා තියෙන එකනෙදැන් ඒනෙරා ජාතික ආරක්ෂාවත් වැදගත්වෙනවා ඒවාගේම මහජනතාවගේ ආරක්ෂාවත් වැදගත්තන මහජනතාවගේ අරක්ෂාව කියන්නේ ඒගොල්ලගේ සුබසාධනය ඒන හොඳ සෞඛ්‍ය තත්ත්යක් ඒගොල්ලන්න තියෙන්ඩෝන පෝෂණය දියුණුවෙන්ඩුන එති එනි සතම මංහිතන්න මේවාගේ මේ අයවැයතුඩින් වැඩි අවධානය කයුම් කරලාතියන්නේ සුපසාධනය සඳහමකදාර හල පන්තියේ ඒගොල්ල හොඳට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් පුද්ජලි කොටසක්කරොත් තමයි අපි දලදේශ නිස්්පාදිිතට ඒගුල්ලගේ දායකත්වේ වැඩි කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒක තමයි මංහිතන්නේ අවධානමු කල්ලා තියෙෙන එකෙක තමයි මගේ අදහස. මරමේ දැන් මේ විදේශ ආයෝජන හා සම්බන්ධ ආයතන ගණනාවක් තිබෙනවා. මෙවර අයවැෙන් යෝජනා කල්ලා තිබෙෙනවා මේ ආයතන සියල් ඒකාවද්ධ කරලා එක් ආයතනයකට ගෙන එන්නට මේ එහෙ අමවශ්‍යතාවයක් ඇත්තටම තියෙනවද. ඕ ඒ ඇත්තමකද මේ දැන් ලංකාවට විදේ සයෝජක එනකොට දැන් අරේ අනුමත කරගන්න ගිහම ආයතන කීපයකට අන්ඩ වෙනවා. එතකොට ඇත්තර මේ ආයෝජකෝ අදහිරීමමත්ෙන මොකද දැන් එකක් කාරයයක් කා අන්ට එකතනකින් කරගන්න පුුවන්ම් ඒකොල්ලට ඉතා ඉත්මනින් තමන්ගේ ආයෝජන මේරට තුල කරලා ඒ දවල් කරගනන්න හැකියාව ලැබෙන. හැබයි ඒකෙන් මෙන්නෙමකක්දෙම නැතිවන මුොරද විදශසායක වවිනත්රට යවා මක පේරට ෙල් ෙකල දුක්කිදට කැති න්නනමක දඒගොලට තියන තමගේ මුදල කයිරටේ හරි ආයෝජන කළ මන්ට අවශ්‍ය ප්‍රතිපල් ලබාගන්නක දැන් අපි මේ එන්ඩ කියලා කියන අපි රට සංවර්ධන කරගන්නනං අපි ඒගොලන්ට අවශ්‍ය පහසගන් ලබා දෙන්න දැන් අපිදන්නවා. ඉදහස්නවසේ හැත්තේ හතෙන් පසේ නිදහස් වන්ද කලාපේ පිහිටිවේ ප්‍රදහන අරමුණ තමයි විිදේශ රජුවායජන අපේ රට කැඳ වගන්න එකයි. ඒකෙන් අපි අපේක්ෂා කර රටේ සේවාන යුක්තිය වැඩි කර ගන්ඩ එස නිෂ්පාධනය වැඩි කර ගන්ඩ ඉතුරුම් වැඩිකරගණ්ඩ. ඊට පස්සේ අපේ රටේ පළදාහිතාවේ වැඩි කර ගණ්ඩ අනිත්්‍යක තමයි ද අපේ රටේ කර්මාන්සාා ලතිනො ඒගොල්ලෝ නි්පාධනය කරන බහන්ඩ එකඇ ගුණාත්මක භහාවෙන් අඩු බහන්ඩතමයි නිස්පාදනය කරන්නේ. එතකොට ඒකෙ වෙලා තියනමකත් අපි විදේශවිල්ටපලට ගයාට පසේ අපේ බහන්ඩවලට තරග කාරිීත්යහිම වෙලා තියෙනවා හැබැයි අර විදේශ ආයෝජක ඇවෙල් අපේ ට බහන්්ඩ නිස්පාදනය කරනකොට අපි තේගොල්ලොක් තරග ගේට යනවා. එතකොට එතකොට ඒ තරගයටට හිල්ලා අපිට හැකියාවක් ලැබෙනවා අපේ බහන්්ඩවලට තියෙන ගුණාත්මක භහාව වැඩි කරගන්ඩ. ද විදේශ අයෝජ කෙනෙ එක අඩුවෙන වන ඒක මෙන්නමකට අපේ තරනකාරිත්ත්‍යත් පහාලයනවා. ඒකොට ඒක සිංසාහ තමයි අර කීපොළොගට ගිහිල්ලාඒ අනුමත කරගන්නට වඩා එක ආයතනයක් තුළින් ඉක්මට ඒ වැඩේ කරග්ඩ පුළුවන්න්න මොකද වෙන්නේ අර විදේසාාජක දිරිමත්වෙලා ඒගොල්ු අපේ රටතුළ ර රදදා සිටීම වැඩි වෙන හමැත ගොල්ල වෙන්නේ වෙන තරටවුල ඇත්තම ඇදිල අනවායි ඒක වලක්කොගන්නතාව ම තන රජය. එකම ආයතනයක් පිහිටවල ඒ ආතනෙ තුළින් ඒ සඳාවවශ්‍ය අනුමතතිය ලබාදීලා. ඉතා ඉක්පනින් ඒකැන් විදේ සහයක අපේ රට කැඳවගෙන අපේ රටේ ආතික සංවධන බේකත් කරගන්නඩ තමයි මංගහිතන්නේ මේ වාගදයක් ක්‍රියාත්ම කරණ්ඩි අන්න කෙළ මගෙන අදහස. හොදැන් ඔබතුම පෙරදිපකාශ කලා ආර්ථිකයක එන්ජිම සංචාර කර්මාන්තයකර දැන් අපි දන්නව මේ සංචාර්කර්මාන්තයටත් අදාලබ පිවිත යෝජන මේවරරි දිරිපත් කරලා තිබෙනවා. ඒවගේම මේ පොහොටතැ විලෝට ලක් පච්චකාරණයක් බෝට පත්තවෙලා තිබෙනවා මහචර්යතුමන මේ ගංජාපනයන. පි ොහද ඇත්තටම ිය ුත්තේක ක්දය සම්බන්ධය ඇත්තටම දැන් ඔය අපි මංහිතන්නේ ය වැර දිතැ හල්ල න්න කියලබව නහිතෙන්නේ නොකද අපි ආර්තිි විද්‍යා පැත්තෙන් කතාකරොත් ඕන හන්ඩයක් නිෂ්පාදනය කරලා අපනෑන කිරීම තමයි රටකාතික සංවත්න්න වැදගත්තෙන්නේ දැං ෝක මංහිත මද්‍රවයක් කියන පැත්තෙන් ගන්න ඇතුව දැන් ඔය කියන බෝග මහිතන ග කරලා එක. එක්තරාකාරේ තෙල්වර්ගයක් නි්පාදන කරන්න පුලළන් ඒ තෙල්වර්ගගේ නි්පාදනය කරලා ඒ තෙල්වර්ග අප නෑනකර ඒේ ඇත්තටම බේදරවී නිෂපාදනය කිරීම සඳහා තමයි භාවිතා කරන්නේ. ඉතින් අන්නේ පැත්තෙන් අපි බැලුවොත් මංහිතන් මේක හොඳයක් දැ අපි ඕක මදරවයක් විදිට ැලුවත්නං එක. හොඳ දෙයක් නෙවේ. ඇබයි යෝක කරගෙන අනුවන ඉතා පරිීක්ෂාකාරිභ කරන්න වෙන මක දේම්නැත්තන්. අපි රටි තරු පරම්පරාව සමහටව පැත්තර ඇබැහි වෙන්න පොළුවවා. ඒති ඒක නිසාර මද්‍රාවී කියන පැත්තකට දාලා අපි අර තෙල් නිෂ්පාදන ඉටවස්ඒකෙන් තියෙන අමුද්‍රරාාවය භාවිතා කරලා මගතන නූල් වර්ග නිෂ්පාදනය කරන කඩදාසි පර වාගේ. සාාලදේවල් නිෂපාන කරන් මේ එක භාවිතා කරන්න පුල ැබැ ඒ පත්තිෙන් බැලුවත් ම හිතන්නේ මං ගැන හොදයි කියන්න හැබැයි මද්‍රවී පැත්තින් ගත්තත්තම මේක රටට විශාල වසින් හානියක් වෙනවා කියෙන තමයි මගේ අදහස තමජල්ලම දැග කොහමගුණත් අයවැ ඉරිපත් එච්ච මම් රටේ මිනිස්තුයේ රාජ්‍යසයවකෝ සියල්ල බලාහපුොරොත්තු වෙනවා අපට සහන ලැබේ කියලා මෙවර එය සීරසියක් ඉදිරිපත් වනාද නැති කියක් වෙනම කාරණයක් නමුත් ඒ රටේ මිනිස්සුන්ගේ බලාපොත්ව හෙමතියද්දී දැන් අපි රට පත්තලා තියෙන තනත් එක්ක අපිට ජාත්‍යන්ත්‍රය පිනවන්ද සිද්ධ වෙන අනිවාර්යම ොකද අපි ජා්‍යන්තර ර්ථක සහයෝගීතාවේ බලාපොරොත්තුවයෙන් ඉන්නේ ඇති මේ තුළනාත්තකෝ මෙම යන්න පුළුවන් දෙතකොට මෙහෙමයි දැන් ඇත්තරමලැන් අපි අපේ ජාතිී තියන ගත්තින ඉදදාස්නමසය ඇති සටන් පස්සේ අපි හමදාම ඉදිරිපත්තර අයවයෙන් බලාපොරොත්වන්නේ මහජනතාව සතුටු කිරීම. එතොට අපි බලාපොරොත්වන්නේ රජයෙන් මොනවද අපිට ලැබෙන්නේ. මොනවාද ලැබෙන සහන කියනක. හැබැයි අපි මහජනතාවවිදිට කටයතු කරන්නුවන්නේ අපින් මොක අපේ මොද රට වෙන්ඩුවන්නේ එතවට රට ඇමි දෙයක් වෙලා ඒකින් අපි දෙයක් උපයගෙන කෑම තමයි ඇතරම අපි පුුද්ධ කරන්නන්නේේ. අපිකොට කතාවක්තියන දැ අපි මාළුවෙක් දෙන්න ඇතුව බිලි කොක් දෙන්න කියලා. ඇති මගේ අරමුණ තමයි මං කියන්නේ එක රටයි ආර්ථික වශයෙන් සංවර්ධනය කරලා මහජනතාවට අවශ්‍ය රැකියා සපයගන්න පුළුවන් ක්‍රමවේදයක් ආර්ථිකය සකස් කරන්නනේ. එතොට ඒකට තමයි අයබයින් ප්‍රමුකත්තය ලබා දෙන්නවා. එකැනෙ මහජන්තාවට සහන දෙනවා කියනකින් අර්ථවත්වෙන්නේ අපි රට ආර්ථික සංවර්ධනය කරන හම මහජනතාව සහන නිකම්ම ලැබෙනවා. එකන රටේ අපිටම කෘෂිකර්මාන්තය දියුණු කරනවා කර්මාන්ත දියුණු කරනවා. ඉටස්සේ සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. විදේශරැකාවලට අන්ඩ පුලුවන් මාර්ග සම්පෝනෙන් ඇති කරනවා. එටසේ විදේශයජයක ඇන්න්න මෙහැවිල්ලා ආය මේකැනේ ආයෝජන කරන්න පුළුවන් පහසුකන් සපේනවා. එතකට ඇත්තන ආර්ථක ඉබේ සංහර්දනේනවා. තො ආර්තික සවර්ධන වුණනාට පස්සේ. මහජනතාවට අවේ සියලුම හන්ඩාසේ මිලදීගන්න පුනව හොඳද පරිත්සර ඇැතිවන කියන රැකයා විශල වසය බිබෙන. එතො රැකයා බිහිුණට පසේ රැකයා කරලා උපයගන කණඩපුළුවන් ආර්ථයයක් අප බිහිකරන්්ඩනේ ම කියැන සුබසාධන පත්තර මිනිස් යොම කරනට ද අප ත් කැති නික කන්න්න. ඇබ ඊට වඩා අපි වැදකත්වෙන්නේ අපිට උපයගන්න කණ්ඩ පුළොන් ආතිකරටාවක් සකස් කරන එක. ඉති ඒකතම එත්තැන්ම රජේ කාරිබාරි විය විුතේ දැන් රජය කරන්නමකක්ද සහන දීලා ඉල්ඟවුදු පහේ බලටෙන්නේෙ කොහමති කියනනිකතය බලන්නේ. ඒනොඒ දිින්න්තිකටම කරපුන සාතම අපි මේමටමට වැටිල තින්න අවුදු හැත්තගන අපී නිදහසල බල දැකලා තිීදයක් තමයි රජයේ අයව ඉතිපත්තිකනට අපට මොවද ලැබ නි කියන බලන්නේ හැේ අපේ මොවද අප රට කරන්න කියනකතම ඉසල්ලමනිස්ස ලන්නන ඒ ඒ එකනිසාම කියන ආර්තික සංවාදනය සන්න පමුකත්ය දුන්නට පසේ රට ආර්තිික වසෙන් දියුණුවෙයි ඊට පස්සේමහිතන්නේ මහජනතාවට එක්බේම පහසුගල් ලැබේ කියෙනක තමයි මගේ අදහස. ද ුතුන් දහන්ර නිදහස ලාබ හැත් ගන්නක් හඇත්තයි පස්සේ නිදහස තමයි එලබෙන්නට තිබෙන්නේ නමුත් ඒ එලඹෙෙන ොත වෙනකොට රාජායතන පනස් දෙකක් ත්‍රතිවවිපගත කරන්නට මේ අය වැහන් යෝජනා කරලා තිබෙනවා. ඒයතන පනස්ේ හෝ ඊටත් වැඩිය යතන ගණනාවක බර මිනිසුන්ගේ පිරිටයි පැටවිලා තිබෙන්නේ. කොහෙද වැරදුනේ. ඇත්තරම මෙහිමයි දැන්ි දැන් අපි දැන් නොන්න දැග ආණ්ඩුවක් බරිටාවට පස්සේ? දැන්ගේ ආත රජ්‍ය අඇතරට අපි රැකයා සේයනතයි ප්‍රධාන වශයෙන් කරන්නේ දැන් ඇම තිකෙනෙක් මන්ත්‍රීගෙන පත්වුණහම කරන්න යායට අදා ආහිතනයට පුළුව අන්තරන් ම කැනෙ සේවකු බඳ වගන්නවා. හැබැයි ඕනම ආයතන්ට දරඩ පුළුවන් සේවක ප්‍රමාණයයටයද පණහා ඕන තැන්ට හැටක් ඇත්තැවක් නැම්මට පස්සේ ඒ අයතන බිඳ වැටරැ අපි දන්න විදිහට CB එක බස්යකි ම එතන තිස්තුනත් කරි තිස් පහ කරි ජීවත්වෙනවා සේවකය ප්‍රමාණි. කොට ැන් මේ දිහට දීන්දිික ම ගියුත්ෙම අපිට මේේරට ගෙනියන්න ැරිමටමටනවා දැන් අපි හැමදාම කතා කරන්නන්නේ පෙටෝලිින් පේෂ එකක ක උක්කෝම් පාඩු ලබනවා කියලා. හැබැයි මහජනතාවට නිකන් අප සේවයක්ල බෙන්න්නේ න දැන් අපි පෙට්‍ර මලද ගන්නවා අපි ඒක්ට මුදලක්ගේ වනවා ල්ලෙක්සිට අප ිලදීගන්නවා ඇති අප මුදලක්ග්‍ය වලන ගන්නන්නේ. තට දැ පාඩුව න්නේ කොතනද නිිතතාපට තියෙන පස්සනේ. එතදැන් පාඩුවටවා කියන් ඔන්නේ ඒකේ සේවකන සේවකයෝම්කද අපි හරියට සේවය කරන්නෑ කියෙනෙකන අපේ ආකාරයක්ක්ෂමතාවෙන් නිතන හේතුවෙන්න ඉතින් ඉහෙමනං අපි ඒවා ප්‍රතිවගගත්ත කිරීමේ වරදක් නෑ කියලතම වනං කියන්නේ. මොකද දැං රජයා බලයට පත්වනට පස්සේ එකන රාජ්‍යාතනට සේවකන් අනවශීදතයට මදවා ගැනීම නෙවෙයි කර්ඩෝ නෙන්නේ. එකනෙ රට ආර්ථික වශයෙන් සංවධනය කරඩ වනේ විෙනත් අන්ස වල රැගයා භීවන ආකාරයට දැන් අපි දන්න පෞද්ජලිකාන්සේ තියෙනවා. හැබ අපට පෞද්ජිලිකාන්සේටසාහන සපයන්ට පුළුවන්නන් අපට පෞද්ජිල්කකාන්සේ දීනු කල්ල අපට විශාල වසය රැයා ලබා දෙන්න පුළුවන්. අනිත්්‍යක තමයි විදේශ රැකයා අපට ලබාගන්නඩපුළන් හැබයි ක්දේශ ැකයාවට අපි පුහුණු කරඩ වනමකද පුහුණු සේවිකවල යවගෝත් තමයි. අපට විශල්ලවසෙන් විදේශවලින් ආදායමක් ලබාගන්න පුළුවන්නේ හැබැ අපි වර්තමානමින්ට අපි තමයන්නේ මැද පෙරදිකට නොපුහුණු සේවකු. ැබැ ඒ ගොල්ල ගිහිල්ලා එතන අතර මංගෙනවා. ඉති ඒවාගේ කටයුතු කරන වනම් අං තන් ඉතා වැදගත්වන දකර ඒන පාඩු ලබනා අයතන ප්‍රතිහඇත කිරීම වන්න කියෙන වර්දක් නවමකදහෙම නොකරත්මකද වෙන්නේ හැමදාම අපි අපේ බදුමුදල් ගවනය තමඒට ගෙවීම් කරන්නකද අපි බදු ගෙවන්නේ අර ආයතන අඩත්තු කරන්න නෙව. න මහජනතාවට මේ රට ආතික සංවදධනයක් බලාපොරොත්තින් තමයි අපි බඳදුගවන්නේ. එතට බදුමුදල් අනවච්චදවල්ට භාවිතා කිරීමත් තමයි ඒකින් සිද්ධවෙන්නේ. තොට බහන්ඩාගාරට විශාල බරක්ගෙනවා. ඉති ඒක අප එක්තරදුරුකට අඩු කරගණ්ඩෝන. ඒකින් අපි කියන්නේ ඒකැන අනවශ්‍ය සේවකයන් බඳවගන්න එපා ආතින්ට සියයක්ක් ඕොන්නන් සීය තමයි බඳව වගන්නඩන. එක එකසේ පහදදාලා හරියන්නේ නැ ඉතින්මං හිතන්නේ. හරියට ප්‍රතිවෙත ගත කරලලා හරි මේකොල් මේ ආයතනා එකනන ප්‍රතිලාබ ලබනං ලාබලබ අත බවට පත්කිරීමම තන හොඳයි කියනකතමගේ අර්ත්තමකද විදේශරටවල්ල හෙම කරන්න නේ මක ඒකොල්ල ඒ අතෙන්ට අශ්‍යයක ප්‍රමාණ විත මද වගන එක නිසා තම ඒරටවල් පාඩු ලබන්න ඇතුව රට ආර්ික වස දියුණු කරනක්ද ඒකෙන් ලාබයක් ලබෙනවන ඒමුදල්ල පෙට භාවිතා කල රටේ ආර්තික සංවතන වේකවත් කරන්න පුළුවන්. ඒ ංහිතනයක වර්දක් කියල පේන්නේ නෑමක දැත් කොයියාආන්ඩාවත් අපිට ඔ කරන්න බේහැමදාම්. එක්තරාකාලයක් කරගෙනැයි අවසානි වව සම්පූර්ණිම විදවැත්ලෑනෙක තමයි අවසාන සිද්ධනිති එක පදුඇතගත කරලා මංහිතන්නේ ලාබ ලබන ආයතන බවට පත්කරට පස්සේ මංහිතනය එක බාසියන්නේ රටේ මහජනතාවට එකන වෙන කාටවත්න වාසියන්නේ රටේ මහජනතාවට. මේ ඔය ඔය විදිියයට ප්‍රතිප්හගත කරන්නට වෙලාතියෙන්නේ මහාචාරතුමනි මේ අප රටේ මේ ජාතිකොට පත්තියක් කියලෙක් නැහැේ ආර්ථිකනය අධ්‍යාපන සෞඛ්‍යක ොමත් දෑ හැයි අපිට දේශපාලන කරලියෙන් අහන්නට ලැබෙන චන්දයක් ටකට මේ තමයි ඔබේ අවසානවස්ථාව කියලා ඇැේ හෙම අවසාන අවස්ථා කීපයක් මි පහුර මයි මේ දැන ජාතකොටතති හද මාවක් නැද මහාචාරතුමන ඒ තමද අපේ අධ්‍යාපන බලන්කු අධ්‍යාපනය හැමදාම අපි ප්‍රති සංස්කරනය කරගෙනයන්නේ. ඒට හේතුව තමයි එන්න එන්න ආණ්ඩුව කරන්නේ අර පහුගේ ආණ්ඩ කරපුදේ අමත කරල දාලා තවේ ක අප්පටගන්න. හැබයි දැම්බන් ඉදියාවගේ රටවල් බලන්න හොක්කෝ. අපි කතා කරට ඉන්දියාව කියන රටේ ස්ථාවර ප්‍රතිපත්තිය ඇතින ඕනම එකක් එකනි ආණ්ඩු මාාර වුණට රජයේ ප්‍රතිපත්තිය කන රටේ තිීන අධ්‍යාප්‍රත්පත්තිේ සෞගඛර ප්‍රතිපතිය වෙනස් කරන්න. දැඇමෙරිකාාව ගත්තවතය මරිකාවේ කවුරු බලටාවත් කොයි ජනාධපතියාවත් ඒ රට්‍රතිෙන ස්ථාවර ප්‍රතිපත්තිය. අපිටඔහු කරගන්න ැරින්නනමක අප ඉදහශනසේ හතලි සටේඉද අපි දැක්කේ. අවුදු පහෙන් පහටආණ්ඩු මාරුවෙනකොට තියෙන ප්‍රතිපත්ව වෙනස් කරනවා. ඉතිං ඒකින් තමයි අයි මේ කරන්න පුළුවන් බැරිකමක් නෑ හැබැයි අපිට තියන්නේ අවංක භාාවේ පිළිබඳ ප්‍රශ්නය. එත මෙතන ඇත්තරම දේශපාලද්ඥා තවංක වෙන්ඩෝනේ මහ ජනතවත් තවංක වෙන්ඩෝනේ රසේ රාජ්‍ය සේවකයක් තවංක වඩෝන. මේකා අපේරට මේ අපේරට අපි සංවර්ධන කර ගන්ඩෝනේ. එනිසා මේ යන ප්‍රතිපත්ති ස්ථාවර විදිහට අන්ඩෝනේ අර පොපිය ලේවා කරන්නේ පයි කියනක මංහිතන්නේ අපි අවබෝධකර ගත්තුත් මංහිතන්නේ, මෙතනිින් හරි අපටන්ගන්නඩ පුළුවමකදන් අපි දැම් වැටිලයින්නේෙක් මේවලින් අපි ගොඩ ගිය නැත්තං අපට සදා කාලිකරට ඉතාම අන්තපත්තට පත්වෙන්න්න පුළුවන්. එ එක ඒක නිසා දැංහරි අපි කට්ියම එකතු වෙලා මංහිතයවිසි දෙයක් කරොත් අපි හොඳ ඉදිරිියාවත්ය හෙමනැත්තන් අපේ අනාගත දරු පරම්පරාවට ඒ අප හිමි කරලදෙන් දෙයන්නේ. ඉතාම අන්තේට ගිය රටයක් බවට පත්වෙනවා එත ඒක මංහිතන දැංහරි කරන්න පුළුවන්න්නම් මංහිතන්න අපිට ඉදිරියේදී එක්තර ආකාරයෙ හොඳ සංවත්තරට අපිට අපේක්ෂා කරන්න පුළුවන්. තො ඇතර එතන දගත්වන අංක භාවේ කියනෙක තමයි වැදගත්තෙන්නේ. ඔබතුමා මතක් කලා මේ ජනප්‍රය මාත්‍රක පොපියුල කියන වච්න දැන් ඔය විදිට චන්ද කිට්ටුව වනකො මන හරි ආර්ථක ප්‍ර්නයක් මතුවනකොට මතුවෙන පොපියුල කක්තමයි දේශී ආර්ථිකය ජාතිකාර්ථිකය සොයම්පෝචිතවීම. හැබැයි මොකක් හරිය ආර්ථික පී ඩාඩුවනකොට හරි චන්දය වරලා දිීමට පස්සේ ගමතකවවානි ආචරයතුමන. එඒතම කෙ රවන් භාවයක් නෑක කියන ම දැන් අප දන්න දැන් අපි කතාකරතෙම ලංකාවගන ුෂිකරම කකටක්. අපිට කුෂිකර්මාන්තය අමත කරලා මේරට සංවධනය කරන්න බෑහ. මද කුෂිකර්මාන්තිකෙන් අපේ ප්‍රධාන හාරි බත්න ඉතියන්සේ වීගවිතන දියුණු කරන්නඩනේ. එතතුව අප අවශේලලට අප නිෂපාන කරන්න පල්ල තුටක නිෂපාදය කරන්න වොන. තේපොල් බට්ටි අපි නිෂ්ානය කරන ගියොත් අපට අපනෑනය කරන්නපුොලන අපි කියනවා ලෝකයේ හොඳම තේවාග කරන්න ශ්‍රී ලංකාව කියලා. ැයි ුට අපි දේශ වද පොටයවනකොට තේයවන්නේ තේ විදිහටම ඇැබයි ඒම නෙබී ටිකක් කර පාර්භෝකය ආකර්ශය කර කන්න පුළුවන් ආකාරය අපි කැනෙ වැලි වැඩට කියලායි කියන්නේ එකතු කළ වටිනාකමක් ඇති විදිහට තමයි ඒ තයවන්ඩඕනන්නේ. අනිත්්‍යකදන්න අපි පෝල්්‍යයවන කප පොල්්‍යය වන්නේ හැබැයි කපොල්ල්‍යවල අපිරන්න බිස්කට අපි ආනායෙ කරන්න හැයි අපිට පුළුවන්න්නම් බිස්කට් නි්පාධන කරලා විදශල්ටයවන්න. අනිත්තක තැම්යි කොෝ ප යවන අමුදුරභයකිදේට ගල් යවල් අපි කරන්නේ චොකල ටානයනකන යි අපට බැරි හොඳ චොකලට එකක් රටතුල නිෂ්පාදන කල්ලා විදේසොල්ට පපනෑයන කළලා විශාල මුදල රබාගණඩ. අනිතේ රබර්ගත්තහම අපි රබර් සීට් සිදිහට වන්නේ. ඇයි අපට බැරි කාර්මික බහන්ට නිෂ්පාදන කල්ලා කාර්මික බහන්්ඩ අපනයන කල අපට විල විදේ පිනිම ප්‍රමාණයක් කුපය කරන්න. ඇති මිවවා අදැන් අපිදන්නද ඉදස්නවස හැත්තව හැත්ත හත කාලේදී. ඌ අපිරට නිෂ්පාතිනකරගෙන ගිය ආර්ටික ආර්ථික වෙනස් කරගනවා. හැබැයි එක පාට මේක වෙනස් වනාා ඒක කාගෙ බල පෑමත් දෙකිලා අපි දන්නේ. ඒ ආර්ථිකය අපි ටිකක් හරි දිගදුරට ගෙනනිච්චන මංහිතන්නේ මේ වෙනකොට අපිට මේ වගේ තත් එකට පත්තිනනෑ ආර්ථිකය. ඉතිං එක ඒක කාලේනාර ජනප්‍රිය දේශපාලන දේවනිසා තමයි මේ තත් එට ආර්ථික පත්තවෙලලා තිෙනෙ මංහිතන්නේ දැංහරි අපිට පුළුවන්නං මේ ආර්ථිකය යඹ සිතනක පටන් ගඩ ංහිතන් ඉරියේද අපට හොඳ ආතිික සංවර්ධනයක් අපේෂක් කහන්න පුළො. ප්‍රාහන වසයෙන් අපි කුෂිකර්මාත දියනු කරන්න වන අපේ කරර්මාතය ගෙන කුඩා හමද්‍ය පරිමාණ කර්මාන්ත දියනු කරන්නන මොකද අපට මහාපරිමාන කර්මාන්ත ගෙනියන්ට ටිකක් අමාරය. මොකදේ ඒතරම් අපට ප්‍රලාග්ධනයක් නැති නිසා අපට පුළොන් ඒ සන්හා විදේශයෝජන ගන්නකඩ. හැබැයි කුඩාහමදී පරිමාන අපිට කර්මාතක ක්‍රාත්ම කරන්න පුළුවන් දියනුරන්න පුළො. දිහට ියොත් ංහිතන යාාතික අපට ඉතා එක්පනින් සංවර්ධනය කර ගන්නපුළා. ඇත්තරම අපි කතා කරන්න අපි ඇතර මැනික්කාරයක් උඩේ එඳගෙන හිංඟා කන ජාතියක් මොකද අපිට ඕන සම්පදක්තියන වතුර නැද්ද අවශ්‍ය දේශගුණේ නැද්ද හොඳ පසක්තියනවා හැමදේම කරන්න පුළුවන් හැබයි ඒවා අපි මිහිතියාගෙන අපි විදේශව දිහා බලාගෙනන්නවා. ඉතිං ඒකට හේතුව තමයි අපිට එහෙම අවංක භාවයක් නැතිකම ඒකන් මේකට මහ ජනතාවත් කියන්න ඕනේ. රාජිනිල දරුතුක් කියන්න ඒවාගේ දේශපාලයතුවක් කියි ේතු ගොල්ලම එකතු නොත්මන් ඉතැන් රට අපිට ඉතා ඉක්පනින් සංවර්ධනය කරගන්න පුළුව මාජර්තමන දැන් අපි දන්නවා දැ චීනය ගත්තොත් චීනය සමාජවාදී පාලනයක් සහිතර නමුත් දැන් ආර්ථික වශයෙන් ඇමරිකාවටිියෝ කරන්නට තරම් චීනය සමත්වෙලලා තිබෙනවා දැන් ඒගුල්ලෝ චීනය මතන පදගලිකාන් සඇ එක්කන මේ වැඩේ කරන්නේ. ලංකාවට බැරිතකර දැන් ඔබතුමාර කලින් සදන් කළ මේ රාජතන ප්‍රති ගහතකිරීමමත් එක් පුළුවඇනිකතම එමන් කියෙන්නි හොඳ පෞද්ජලිකාන්ේ තියෙන හැබැයි පෞද්ජලිකන්සේ අවශ්‍ය පහසුකන් දීන්නඕෝනෑ. ඉතකොට පුළුවන් ඇත්තරම දැන් එතන අපි කතා කරන්නේ පෞද්ජලිකාන්සය අත් එක් එන ආතික සංවතනයඇතම ඉදැන් මද අපි දන රාජ්‍යයන්සේ කළකැනෙ රාජ්‍යන්සේට රටේ සියලුම මහජනතාවට අප රැකය සපයෙන් හැකියාවක්නෑ පෞද්ජලින්සේ දියුණු කර අපිට ඒ අවශ්‍ය රැකය සපයන්ට පුළුවන්. ඉති ඒ සඳහා පෞද්ජලිකන්සේට අශ්‍ය පහසකන් සපයන්ටෝන. ැං දැන් ඇමරිකාවාගේ රට වඩ දැ චීනය ගත්ත අපි සමාජවාදකිට ඇත්තන පෞජිකාන්සිතම විසල්වස නිෂ්පාදන කටතුවෙන්නේ එකන රජ්‍යයන් සිතිබබට රාජ්‍යයන්සකන මේක කැටරෝල් කරන අපිකෙන් රගියුලේට කරනවා කිලා.ඒ මොක දැන් වැරදියක්ක් වෙනවන රාජ්‍යයන්සිට පුළුව ඒක පාලනී කරගන්න. එතකොට පෞද්ජලිකන්ේ අන්ටික පෞජ්ලිකන්සේ තියනෙන බ අපේක්ෂ විත ලාබය ප්‍රක්ෂාව නිසා අර රාජ්‍යාන්සේ තිීනවාගේ විශාල වසන් සයකු බදවාගන්න මොක ඒගොල්ලන්ට දහදනයි අවශ්‍යනං ඒගොල්ල බලන්නේ පස් දෙනෙක්ගෙන් වැඩගන්නඩ ඉතනින් තමයි ඒගොල්ල විල් ලාබයක් ලබාගන්න. ඉති ඒක නිසා අපට පෞද්ජලිකන්සේ පුළුවන්තරම් ප්‍රසාණය කරගඩන රජයට වගගේකීමමත්තින මේ පෞ්ජිලිකන්සේට අවශ්‍ය සයෝගේ ලබා දෙෙන්න්න. සමට බදුසාහන වෙන්ඩ පුළන් වෙනස්සාහන ෙන්න්න පුළන්. ඒදලා අපිට පුළුවන් අපි පෞ්ජිකන්සේ දියුණු කරගත්තත් මංහිටන් රට අත්ික වශයෙන් සංවාධන කරන්න පුළුවන්. අපිට පුළුවන් ඇත්තරම විදේශ රටවල් එක තරන් කරන්න එක ලෝකවෙද පොල්ට ගට පසේ ඒ ලෝකවෙද පලේ හන්ඩත් එක තර කරන්න පුලන් හොඳ ගුණාත් හන් අපරතු නිශපාන කරන්න පුළුවන්. එකක්ම දේ තමයි අප පිළිබඳ අවධානයම් කලා නැතිකම. එතන තමයි අපිට තියෙන වැදකත්දන් අපි බලන්න හැමයි බහන්ඩන් අප ආනයනික කර මට්ටමන ඇවිල්ල තින අපි වාහනානයන කන ඇයි අපිට බැරි වාහන ආනයනය කරන්නතු අපට තුළ නිෂ්පාදය කන්න අපිට පුුණ එකලස් කරන්න කර්මාත පිහිටවන්න දැන් අපි ජපානයේ තියෙනවා මහ නිෂ්පාදයකට කර්මාත් අපිට පුළුවන් ඒ එකකලස් කන කර්මාතය කපර තුළ නි් ස්ාපිත කරොත් මංහිතන්න අපට විශාල වසෙන් දැ කියයා සපෑන්ටලා ඉති ඒකට ප්‍රහන් වගේතීමති නිරාජයේ මකද විනාශ්‍යය කරන්න බේ රජයතමයි ප්‍රධහන් වසෙන් ඒ පිබඳ අවධානයම් කරන්න ඕන. උතුවන් සදහන් කළ විජීයට දැන් පෞද්විලිකාංශයේ දිරිමත්රට විදේශායෝජන දිරිමත් කරන්න අපේ රටේ කම්කරු නීති සහලට බාාවක් වෙන්න තුළ . කර නති පිළිබවයම්සාධනියද හසක් දීලතින මචර ට එමද කම්කරු නීති ප්‍රශ්න තිය නට ඒකෙන් අපි කියන්න න්නේ කම්කරුවන්ට හානියක් නොවනාකාරෙන් මේවා ක්‍රාත්තක වෙඩ ඕනෑ එම නැත්තන් අරකම්කරුව සූර කන පට්ට පත්වවානි. ති ඒවටත් නීති සම්පාදනය කරන්න පුළන් හැබයි නමුත් ඔ ඔක්ම අවසාන ගිහම ජාත්‍යන්තර කම්පර නීතියටයටටත්වෙනමකද ඒට අනුව තම අපේ නීති රීති සම්පධන කරන්න සිද්ධවෙන්නේ. න් අයි එක්තරආකාරයක මේකට අවධාන කයුම් කරලා තියෙනවාමකද ඇත්ත සේවක අටහනියක් වෙන සේවයා සහරා කෑමක් සිද්ධවෙන්න පුළුවන්. ඉති ඒකටත් වගේ කියීීම තියෙ රජේ මක රජ ැන ගණන්නවන ඒවකහොමද ප්‍රියාත්ම කරන්නේ කියන එක. ඒ තුළින් අං හිතන අට විදේශයයුක කැඳවගණ්ඩත් අපිට ඉතා පහසුවනවා ඕ මාචර්තුයි දැම්මේ අපි අතර තියෙන කතාබහා මේ වනි සුත්තක කතාාහරනකොට තියෙන ගැටලුවක් තමයි දැම්මේ. අපි නාර්ථික පීඩාවත් එක්ක රජය ප්‍රකාශ කරනවා අෞද්ධම නපාේයට හැත්තයි හත්ත පහ ෝ හත්තටයි මේ අසුට පලින් හොමක් තියවා. නෞත් කඩයට ිල්ල බඩුගන්න ගිහාම මිනිස්සු කෑන්නම බඩමල සියට තුන්සේ හසයෙන් හත පස්කුණින් වැඩී කියලා එතුට කතන්රටදක්ද මෙත කොට උද්ධම නුපාතිකම ඉලක්කම බොරුවක්ද. නෑ ඇත්තට මෙහිමයිදැන්න දැන් දස් දහනම මෙවෙත් එක්වේ සාපීක්ෂවන අපි කතා කරන්නේ. ද දහනම වෙනකං අපිට පස්්නඇතිබෙන බහණ්ඩමිල එක්තරමට්ටමකට තිබ. හැබයි දවත්තමානට පෙට්‍රල් ි ගත්තුතේ සිේකනක හාර්ශයක නම් වෙලා තියෙනවා. එරඇසේ ගෑස්මිල වැඩිවෙලා තියෙන. විදුලමිල වැඩිවෙලා තියෙනවා. හැබැයි මේ ඔක්කොටෝම හේතුව තමයි දැන් අපි දෙදස් දහනමේ වෙනකං අපිට සංචාරකර්මාන්තය විශාල් වසෙන් ආදායම් ලැබඩා. විදේශ රැකියාවලින් විශල්වසෙන් ආදායම් ලැබුඩ. අපනයි නොලින් විශාල්වසයෙන් ආදායම් ලැබුණ. හැබැයි අපි ඒ දල්තිික හරියට පරිපාලනය කරගන ගියන අපිට එඉදින්දා ලැබෙන නිසා හොඳට ලාලබිලලායිිය. හැබයි අපිට හොඳ මූල්ලිය පරිපාලනයක් තිබනක් මේවාගේ අවස්ථාවක් කියෙනකොට අපට එක්තරාකාරෙක් තුන් ප්‍රමාණය අපි පවත්තාගැ කියන්න මේ මට්ටමට අපේ ආර්තිකේ වැටෙන්නේ. ඉති ඒක නිසානේ අපිට ඇත්තරම අප විදේ සංචි ප්‍රමාණය පහල්තමගේ ද අප දන්න ඩොලර් බිලියන දොළහක්විතරමංහිතන්නේ තිබ. දස් දනම වෙනකොට මහබැකෝ සතුව සහ මේ මාානජබංකු සතුව. හැබයි අප ඒටික පරිපෝජනය කරගන 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 ගියා මකද එකට හේතුව තමයි අපි විදේසාදායන් සම්පූර්ින් එන හිතීම නිසා. ඉතිං ඇත්තට මේකෙන් මම කියඩයන්නේ එකන රජයට හොඳ මූලිය පරිපාලනය තිබ්බනං. අපි ඒ මටමට වැැටිනැදං අදම් ඒමට ඒක නිසා සම්පූර්ණෙන් මහජනතාවතම පීඩාවට පත්වෙලලා තින්නේ. ඉතිේ ඒක නිසා තමයි අපි කියැන්න පුුවන්තරන් දේශී වසයෙන් බහන්ඩ හසයෝ නි්පානය කරන්න කියලා ඒක නදැ අපේරට කෘෂිකර්මාතය දියුණු කරන්න අප හන්ඩමිල පහල්ට ගෙන අන්න පුළුවන් දැන් අප ගෙන එලවලුමිල වැඩී කියලා හැබයි එලවලු නිෂපානක ප්‍රමාණයා අඩුයි. අ ඒකට ප්‍රධාන හිතවකු තැපිට හිතව වුණා අපේ පොහොර නැතිවීම. පහර ප්‍රතිපත්තිව වන ඇත්තරම අපිට ක හිමි කරගන කියාන්නන් අපි කරන්තයෙන අපි එක පාට්ටම කර දං අර තුන් එලා කාමනුසයට එක වෙලක්න්න කිබවාගේ වැඩක් ඒකනනි රසායනික පොහරවලට තමයි අපි බීජ සකස් කරලා තිබේ. එත මේ රසායන පොහොරවට හැඩගෙහිලා තිබ බීජයක් එක පාට්ටම කාබනික පොහොරල වගරනන් හැකි අවගේ මංම ඇත කාල දැක්ක බඩ එනෙක කියන විදේශවලෙන් ආනානයෙකැන බඩ එනෙග ී. හැබයි ඒවා හදලා තියෙනෙ රසායිනය පොහොර භාවිතා කරලා. දැ ඒවා ගෙනල්ල අපේ රටේ පැල කරලා හිටන් කාබික පොහොර දැම්මට ඒව පැල කරන්න බයි. ඉති ඒක සඳහා තමයි අපේ කුෂිකාරර්ම දෙපාත්මය තියෙනවා එතකොට බතල ගොඩ වගේ බීජ නිෂ්පාදන කර්මාන්ශල ඒ ගොල්ලට හැකිියාවත් තියෙන් ඕන දේශීය පසට ගැලපෙන. ඒවගේ කාබනිික පොරොෝොට ගැපෙන බීජ නිෂ්පාදනය කරන්න. අන්නේ බීජ නිෂ්පාදනය කරන්න මං හිතන්න අපට දේශවසයෙන් විසල් වස්යෙන්. ඒේවාගවාම දනු කරන්න පුළුව රසායිනි පහර නැතුව. හැබැයි අප අර අත්තන අපහුනේ අර ජනපිය ප්‍රතිපත්ය නිසා එක පාට්ටම රසයින පෝහර අයින් කල කාබිනි පහරදාණන්න කියලාකිව හැබැ ඒ විදිහයට අපිට මේ රට ප්‍රතිපත්ති ගෙනියන්ට බේ දේකනි සමම කියන්නේ එහෙමනං අපි දේශයට ගැලපෙන බීජ නිෂ්පාදනි කරන්න කාබනික පහර වලගරන්න පුළුවන් බීජ නිස්පාදන කරන්න එහෙම නොත් අපිට ඔය ්‍රසායිනි පහට ක්‍රමාණුකූල වඩු කරල්ලා අපිට දේශී වසයෙන් හ බහන්ඩ ඇතරම නිෂ්පාදය කරන පුළුවක් ඇැබයි එහෙම වනාං අපිට ඔය උද්ධමනය කනකත් ප්‍රශ්නයක් පෙන්න්නේ නෑ මොකද අපට තුල ාහන්ඩ නිෂ්පාදන කරනවා දැ අපි කරන්න විශාල වසෙන් විදේශවලින් ආනායන කනතට විදේශවල හ්ඩමිල වැඩ. එතකොට වැඩි වෙනොට එති හගෙනල් අපිට අඩුවට දෙඩනම් මහජනතාවගේ බදමුල් ලදීන් තම අපට සහන් ලබද දෙන්න සිද්ධවෙන්නේ. එතත්ැම් භහජනතාවගේ බදවෝදල් අප අය කරන්නේ රටේ ආතික සංවර්ධනය සඳය කරන්නේ බහන්්ඩ මිලා අඩුකල් ලදීන්න ැනෙව ඉතින් ඒවාග ප්‍රතිපත්ය අපට මේ විහයට දිගදුටම ක්‍රියත්ම කරන්න හැකියක් නෑ. ඉතිං ඒක නිසා තමයි ඔය බහන්්ඩමිල වැඩි කියනකි හේතුව තමයි අපි දේශී වසිෙන් අරියට නිශ්පාදන කටයුතු කරන්නේ නැතිකමයිති මේ අපි දියුණු කර ගත්තත් මහිතන්නේ අපිට දේශය බහ්ඩ අඩමිල්ට ලබාදන්න පුළුව අද අපිසාච්ච කරණත දස් විසිතුන වර්ෂය යවැය පිළිඳව සුම් තාර්ශනය ඔස්සේ ගේම මෙතරනට පැමි සිට මාධදවේදී ඔබටත් ප්‍රශ්නගීමට අවස්ථාව තිබෙනවා ඔට ප්‍රශ්න තිබෙනවා නම් දැම්බ යොම කරටවස්ාව මාජර්තුමා මේ මවතුමා දැනගමත ද මේ වෙනකොට පාසැල් ලිපිතිරවලසා ඒ ආසිතව ාන්්ඩුවල මිලීල්ි ගිලිකද මේ කහොමද බලපාන්නේ ඒ වගේම දැන් අපේ රට්ටේ දැන් මේ නොකොට නය ගෙවීම නය ගෙවීම අටින පාඩුව අති නායගමව සම්බන්ධය නන නගවයින්නන ද මේ ත්ව යන්නේ තර නාය ගවන්නගත් ොත්ොයි වගේ බලපාදේ තත් ඒක තමයි දැන් අපි දැංගයේ අයම එකෙන් නයි ලබාගෙන අපි බලන්නේ රට ආර්තිික වසිං සංවර්ධනය කරලා ඊට පස්සේ නය ගෙවන්ඩ අපි අවශ හැකිියව ලබා ගන්න එක නොකරන්නඩ යන්නේ දැන් අපිට මේ අවස්ථාව නය ගවන්ඩද අපි නය පහැරල්ල ඉවරයි දැන් අප ගැන කතා කරන්න දෙෙස අපි බලන්ඕෝන ටකහොමට ආතිකංවධනය කරගන ඊට පසේ ක්‍රමාණුකුල මේ නෑටේ ගවාගනින්න කියනක. හැයි ඒකට අපිට ැන් ඩොලරි වටිනාක ගත්තේම තුන්සිය ගන්න ට ගහිල්ලතියෙනවා. අපි ඒක එක්තරමටමට පහල්ට ගන්නු ෙහම කරන්න අපේ අපනයින කර්මාත්‍යය දියුණු කරගඩුනේ. එතර අපේ අපනයින කරර්මාත දියුණු කල අපපනයින වැඩිකරගත්වත් අපට විශල වසෙන් අපනනාදාෑමම් ලබාගන්න පුළුවන්. අනිත්තක තමයි දැන් විදේශවලට අපි ගැන විශවාසය ගොටනග ගණ්ඩනේ ඒ විශ්වාසය ගොටනාගත්තට පස්සේ ඇත්තර මේකොල්ලුනත් කැමැතිවෙනවා ටිකක් ප්‍රමාද වෙලා හරි නය ලබා ගන්නඩ. දැන් ඕ කපි කරගෙන අන්නුනේ තුයි ඒකට විශාල වක්කීමත්වයෙන් අපේ දේශපාල් අධිකාරයට දැන් අපේරට ආර්ථික වසිෙන් අපි සංවර්ධනය කරගන්නඇතුව. අපි සංචාරකර්මාය දියුණු කරගන්නඇතුව විදේශ රැකයාවලින් ලැබෙන ආදයම් ප්‍රමාණය වැඩිකරගන්නතුව අප අ එනාතයම් වැඩි කර ගන්නතු අපේ කරගන්න හැකියාවක් නැති. ඒකට මංහිතන්නේ පසු බිමක්තමයි මංහිතන මේ සකස්කරගෙන යන්න මේ අයවේ තුළින්. එද දැන්ර පාසැල් උපකරන්න ගැන කතා කරද අර සේස් බද්ධ පැනැීම මනිසා මංහිතන්නේ විශාලබසින් පාසල් උපගන්නමිල වැඩි වෙලාති න මංහිතන පෙරද මංහා ගනීතියයි සෙස්බද්ධ පාසල් උපගරන්න සඳහා අයින් කරනවා කියනත් මංදන්නේ එක අත්මක වෙනවාද නැදදික හම්‍රියාත්ම ගුණු නොත්මකද වෙන්නේ අපේ සාමා්‍ය ග්‍රාමිය ප්‍රදේශවල පාසල් ශිෂ්්‍යියන්ට විශල් පසෙන්මික බලපානවා.ඉ ඒ පිළිබඳ මංහිතන් රජයවධනයමු කරන්නබෙනවා මකද ඒ නැත්තන් හෙම අප පාසල් අධ්‍යාපන සම්පුර්ණය බිද්ධ වැටෙනවා ත්‍රාමිය ප්‍රදේශවල දරුවන්ගේ ජමනය මඔටත් මදක් කරන්නේ මේ ස්ථානයේීම ඒ පවති මාද සාකච්ාාවට අධ්‍යාපනවත්ත රු සුසිල් ප්‍රේජන් මැතිතුවා මේ පිරිිබඳ අදහස් දැක්වා ඔබට නැවත බලන්න හැකිියාව තිබෙනවා සේස් පද මොකදවෙන්න හුගේ ෝජනමුව කැිනට පට්ික දිරිපත්ටීම ද මේ පිබඳව දී ලෙස තැනදති සාකච්චා බුණා තවත් ප්‍රශ්න තිබෙනවා නම්. ඔට මාජරතුවා මේටැන් අපේරටේ කට ගලිය ප ර්තිික පවනත හ ගලි පවන ත්තේ අන්න හ ු දරන ට දැ ම ලග මහා බැංකේ තිබුණා පොත් පත්සාකච්චාව කඒකට පැනල් ලිස්කශන එකට ඇවිලහිට සුජීව මුදලිගේ හත්මය ති ඇයි තුමා කිවේ දහමුදා ශේෂම තියන ප්‍රමාණය අපට ගොඩක් වැඩ නසල්ලන්ති වගේ ටල්ල ගොඩක් අඩු ඉත ම කියන්නේ දෙ මේ මොතේද අපිට පාවිචි කරන්න පුළුවන්ද අල්ලපට ඉන්දාව එහමනතං පගස්ථානකගේ රටල්ල පවිච්චිරනවා මේ විශාල හමුදාවක්නට උුන් අඩත්තු කරන්නේ කෙටි සහ පැරා මිලිටරි වගේ විශේෂ ඒක හදල ඇති මේ වගේ ගෝලිය ප්‍රන්ට මේකවි ්‍රක්ටම ගෝලිය ආර්ථික ප්‍රවන්තාහ ගෝල ආක්ෂක ප්‍රවන්ාව වගේ අපිට පාවිචි කරන්න පුළුවන්න්නේ ද පේරට දියුණුවට මේ ගැන ඕ මංහිතන්නේ දැන් අපිට අවුරුදු තියක යුද්ධයකට ලෑස්ේලා ඉඳලන ංහිතන් අපේ ත්‍රිවිධ හම්දා පොලීසිය විශල් ප්‍රමාණ අපි වැඩිකර ගත්තේ මංහිතන් රජය ඉදිරයේද දැන් මේ සැරම තන ආරක්ෂ වීදම්වල්ට වඩා අපි සුභසාදන පැත්තර වැඩිමුදල් වෙන් කරලාති ඒක නිසා හැබ මෙහෙම එකක් තියෙන දැන් අපි අපිට තියෙන තර්ජන සහ අපි දන්නන මොකක්ද කියනක ඉතින් ඒක නිසා අපිට ආරක්ෂ හමුදාවකුත් පවත්තගෙන අන්ඩෝන ඕනම රටක එක කරන දෙයක්. ඉතින් මංහිතන්නන්නේ ඒ රටවල්ලනින් ආදස්සයරගෙන මි දෙයක් කරන්න මහිතන්නේ රජය තමයි ඒ පිටිබඳ අවධානය උම් කරන්න ඕනන්නේ මංහිතන්නේ ඒ සඳහා විවිධ විද්වතුන් මංහිතන්නේ උබදෙස් ලබාද රජයට කියලත මංහිතන්නේ තක තමයිදැඟ අපි පැහැඩිලිම දැන්ඟ ලංකාවේ ගතත් එහෙම මේ සංචාරක කර්මාන්තය මේ ප්‍රවර්ධනය කිරීමේදී එකනේ ඇත්‍රම මේ රජය ඒවාගේම ැන් සචාර්ක රක් මගේ දැ පෞද්ගලික දේ ආයතන නැවත ප්‍රතිව ගත කරනවා කියන කතන්දරේදි තිය එතකොට ඒවෙලාගේ වෙලාවලදී දැන් රජය පෞද්ගලිකාංශයට දීලයින්නවට වැඩිය රජය සහ පෞද්ගලිකංශ මේ දෙකම මේ හෞල්කාරරිත්යෙන් යුතුව වගේ දෙවල් කරොත්නේ ද වැදගත්වන්නේ එතකට එතකොට වඩා මේ සාර්ථකත්ව ගන්න පුළොන්ගඉන්න මේ. මේැන අර තනිකරම පෞද්ගිල් ංශීලට ඉන්නට පාම යම්මාකාරයක රජේ මේ හවුල් කාරිත්ත්‍යයක් එක්ක යන එක නේද වැදගත්ත න්නේම ඕ මං හිතන්නේ දැන් ඔය ප්‍රතිවහ ගත කරනවා කියලාෙන සම්පූර්ය ප්‍රවිටරයිල්සේෂන් කියන එක නෙව ඒකැන සියට පනස්ස එකක් රජය තියාගෙන සට හතලිස් නමයක් පෞද්ජිලයන්සේට දීලා ඒන් හවුල් කාරිත්්‍යය තමයි ඒ එකන්නේ මේකැන් පෞද්ජිලයන්සේ රජයේ ල්කාරයක් ප දිහට තමයි කරගෙනයන්න්නේ හැබයි ඉතනදී ඉක්තර ආකාරෙක බලයක් ෙන්න්ඩෝන පෞද්ලිකන්සේට එමනත්තං කදඒ ගොල්ගේ පරමාතය තමයි ලබ ලබා ගැනීම දැන් රජයේ පරමාත්‍යය තම සුභසාධනී වැඩි කර ගැනීම දැ ඔයද කතර පොඩි ගැටුමක් තියෙන හැබයි දැම් මේ තියෙනන පාඩු ලබනායතන ලබාදීමේදී අර තරංග කාරි කොට සටපි විරුස කරණ්ඩඕනේ එහමනත් අපට ලාබලා ගන්නඩ මකදයි ලෝකෙතක් තම අපි රග යන්නේ රට තුලනේ ද අපි මදගේ යාලංකා පෞද්ජලිරන්නේය කරනවා කියලගැනේ තොට යාලංකායක ලෝකෙත්තක තරන් කරඩුනේ. තරගරලතම ලාබ ලබාගන්න. එතකොට සයටට හතුලිස් නමේ තුළ ශාල සරංගයක් කෙකුල අට තියෙනවා. දැන් අපි ගිහිල්ලා මේක පාලනය කරන්ඩිගත් ආ පහු සිද්ධවෙන්නේ අප පහුත්තර පාඩ් ලබම මටමට තමයි පත්වන්නේේ ඒකනිසා මඟහිතන ඒක ඉතා සැලසුම් සසාගතව කළේතු කාරිබාරය. මද ලාබත් වෝනෑ? ධන ිරගන්න තන එක තික් පරමාත් දෙක් ටිකක්කමාරුකාරි බෑරය තව ප්‍රශ්න ඇත්තිනවා ඇ ලංකාවේ ගෝලියය පිහිටීම මත අපිට පුළුවන්න්නේද ප්‍රතිාපනයන කේන්ද්‍රයක් වගේ මේ පාවිච්චි කරකද ගොඩක් කලාවට මේ තියන පිටේ දෙපැත්තරම එක මේ බටහිර පත්තර සහ මේ නැගර පත්‍රකිෙන මේ පපත්තරම මුහල්ලා තිය නිසා ලංකාව අපට පාවිච්ි කරන්න පුළුවන්නිද මේ ප්‍රතිපනයින කේන්දයක් විදිට ඇතර මේ දශනමතිය හඇත්තේ ට. ඒකාල වෙළ දැපටිය ලිත් ඇතුළත් මුලි මහතා ඇතුමා කොළඹ වරයි සංවදධනය කිරීම පදහන අරමතා ප්‍රතිපනැදීඩු කියරීම ටරන්සිපින් කියන එක. හැබයි ඒ ක්‍රියාත්මයගෙන ගිහිල්ලා ඊට පස්ස ආ්ඩ මාර්වෙනකුට මේකට මොකදුණී කියලා මනන්දන්න නමුත් ඒක්‍ර වගකීමක් තියෙනවා ශ්‍රී ංකාවරය දිකාරයේ සභහපතිවරෙක්කි නවා විශාල කාර ම්දැකිින්වා වෙළඳ ඇමති කෙනෙක්කින්නවා. ඒවාගේ නාවක ඇමති කෙනෙක්නො එකුළගේ කාරිභාරයක මොකද අර පසුගගේ දේවල් මංහිතන්නේ හෝය ලබල ඒ එක අපි කියන්නේ දැන් අපිට ස්ථාවර ප්‍රතිපත්ති ය නෑ කියල එක ආ්ඩුවෙනකට මෝව වෙනස් කනවා. හැබැයි ඉදහස් නවසේ හැත්තයාට ශ්‍රීලංක පෝත්් ඔත්තරටි කියනක පහිටවේ ප්‍රධහන අරමුණ එක. එක වරයි සංවර්ධනය කරලා ප්‍රතිපන දවනර ට්‍රන්සිිපන් ගෙනක ක් ම ඉතල්මං පර්ේෂණයකුත්ර පිළිබඳව ඒ අවස්ථාාව අපි දැක් දෙගත්තමයි. ඒකැන්නේ විශාල වස්සෙන් ඒ කැන්ප්‍රති අපපනෑ දීනු කරල්ලා විශාල ආදායමක් ලබා ගැනීම තමයි ඇතම මෙතැන්දී බාරමුණ නමුත් පසු ගේිය කාලේ ඊට පස්ස වෙනකොට මෙ එකෙටිකට නැතිවෙලා ගිය ඒක තම අරඒ ආ්ඩුවෙනකොට මේවා ප්‍රතිපත්ති වෙනස් කරනවා කෙනෙකේ ප්‍රශ්නීති ඒකින් හානීවෙන්නේ රටේ ආතික සංවර්ධනයට නමුත් මත් දැුණත් අපට පිළබඳ අවධහනම් කරන්න හැකිාව තිය. ඒ තුනි අදාපී සාකච්ඡා කලේ දෙදහස් විසිතුන අයවැය වාර්තාාව පිළිබඳව හැතැ හත්වනි අයවැයි මෙවර පාලිපේන්තුට ඉදිරිපත් වුණේ. අදපි මෙම සාකච්ඡාව සඳහා ආරාධානා කලේ කලේ විශව විද්‍යායේ ර්ථික විද්‍යා අ්‍යනාංශයේ මහාචාර්ය එච්චම් නවරත්න බ්ඩා මහතාට ඇතුමන්ගේ අධික රාජකාරය මධ්‍යය මදේ ඇතුළේ. ේස්ථානට පැි දැවත් කිරීම පිළිබඳව අපිේඇතුමට රාජයේ ප්‍රෝතිධ පාත්මේතු වෙනුව අපගේ ගෞරවනනිිය ස්තුති පිරබනවා අබහා සමග සබන්ධ වූ මාධ්‍යවේදී හිතවතුනි සුම් තාක්ෂණය ඔස්සේ සම්බඳධව මාධ්‍යවද තවතුනි ඔබ සැමට අපගේ ගෞරවන ස්තුතිය ඔබ සමට සබ දවසක් ප්‍රාතා කරමින් අදාපි මාධසාකච්ඡාවසන් කරනවා. දවල් දොලහට තවත් මාධසාකච්ඡාවක් තිබෙනවා හෝමානෙ ගෘහසේවිකාවන්ට විදේශරකාව නියුතු ගෘහසේවිකාවන්ට සිදුව අකර ැබ පිළිබඳවවගේ විදේශරකයා සේ තිබෙන ගැටු පිළිබඳව පිසාකච්ච කරන්ට සූදානම් විදේශකට තමත්්‍යංශත් ඒවගේ විේශකයා නියුතු කාරයශය මගිනුත් සාකච්චවස.